ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. සුබ උදෑසනක් මාධ්‍ය හිතවතුන් හැම දෙනාගෙන් අවසරයි. අද මම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මැදිහත් කර්සභාව වෙනුවෙන් සේනාධීර ගුණතිලක මාත් එක්ක අද මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙනවා අපේ පක්ෂයේ චන්දන සිරිමලත්ත සහෝදරයා, ඒ වගේම ගාමිණී සිසිර කුමාර සහෝදරයා. අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ විශේෂයෙන් මේ එළඹිලා තියෙන අද දිනේ ගත්තා 10 තව දවස් කීපයකින් අපි කවුරුත් දන්නවා විශේෂයෙන් 1988-89 අරගලය, ඒ වගේම රෝණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා, ඒ වගේම උපතිස්ස ගමනායක සහෝදරයා, මේ වගේ 60,000 ආසන්න ප්‍රමාණයක් ඝාතනය වෙච්ච අත්දැකීමක් සමරන දිනයක් තමයි ඉස්සරහට නොවැම්බර් 13 උදා වෙන්නේ. එනිසා මේ නොවැම්බර් මාසෙම කියන්නේ එක්තරා විදිහක බිරුවන් පිළිබඳ මතකය, ඒ දේශපාලනය අවදි කරන ස්මරණය කරන බකවානුව. මේ වෙලාවේ මේ අපි හිතනවා දැන් සමරුව වගේම වැදගත් කාර්යභාරයක් අපි ඉස්සරහා තියෙනවා කියලා. විශේෂයෙන් මෑත කාලයේ මේ වෙච්ච සිදුවීම් සම්බන්ධව දස ගණනාවක් තිස්සේ ලංකාවේ දේශපාලනය තුළ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කියන එක එක්තරා විදිහක පොදු තත්ත්වයක් බවට පත් වෙලා තිබ්බා. ඒකට එරෙහිව මේ ක්‍රියාත්මක වෙනවා කියන එකත් එක්තරා විදිහේ දුෂ්කරතාවයක් බවට පත් වෙලා තිබ්බා. ඒවා යටපත් කරලා තිබෙච්ච මෑත කාල අතීතයක් තමයි තියෙන්නේ. ඒ හින්දා අපි හිතනවා මේ දැන් මේ මොහොතේ විශේෂයෙන් ලංකාවේ දේශපාලනයේ දැවැන්ත දේශපාලන ජයග්‍රහණයකට පාර කපලා තිනවා ජන අරගලයේ විසින්, ඒ වගේම මේ මැතිවරණයේ විසින් පැවිදිච්ච තක්කඩි ලංකාව ආගාධයට අදලා දාපු දේශපාලන තන්ත්‍රයන් පැත්තකට දාලා නව දේශපාලන බලාපොරොත්තුවක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒකෙම ප්‍රතිඵලයක් හැටියට පහුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක නව ජනාධිපතිවරයෙක් හැටියට පත් වුණා. ඒ වගේම දැන් නොබෝ දිනකින් අපි විශ්වාස කරනවා මාලිමාවේ ආණ්ඩුවක්, ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පවා නිර්මාණය වීමේ පැහැදිලි ඉඩකඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ මේ මොහොතේ මෙන්න මේ මනුෂ්‍යත්වයේ අපරාධ සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක මැදිහත් වීමක් වෙන්න ඕන කියන කාරණය තමයි අපි විශ්වාස කරන්නේ. විශේෂයෙන් මේ ඝාතන සම්බන්ධයෙන් එක්තරා මේකේ පැහැදිලි කරුණු දෙකක් තියෙන එකක් තමයි 89 කාලේ දකුණේ එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ මූලික වෙච්ච ක්‍රියාදරීන් මර්ධනයේදී රාජ්‍ය ත්‍රස්තවාදයේ මැදිහත් වෙච්ච ආකාරය පිළිබඳව, ඒ වගේම වසර 30කටත් වඩා වැඩි කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වෙච්ච මේ මර්ධනයට අදාළව යුක්ති ඉටු වීම සම්බන්ධයෙන් දිගු කාලීන ප්‍රශ්නයක් අපි ඉස්සරහා තියෙනවා. අද අපි මාධ්‍ය සාකච්ඡාවක් ඇඳුම් මෙන්න මේ පිළිබඳ අදහසක් යෝජනාවක් එක පැත්තකින් රජයටත් මේ මාධ්‍යයටත් ගේන්න කියලා අපි හිතනවා. විශේෂයෙන් මේ මොහොතේ දැන් මේ ජනාධිපතිවරණත් එක්කම මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ මේ ආණ්ඩුව කෙරෙහි මේ අතිවිශාල වූ බලාපොරොත්තුවක්, එහෙම නැත්නම් මේ ආණ්ඩුව මත පැටවෙච්ච නැත්තම් අභිලාෂයක්, ජනතා අභිලාෂයක් තියෙනවා. මේ අපි අර ජනාධිපතිවරණ බකවානුවත් මතු කරා මාලිමාවේ වැඩපිළිවෙලෙන් එහා ගිය ජනතා අභිලාෂයක් පැහැදිලිව මේ මොහොතේ තියෙනවා කියලා. ඒක මේ ආණ්ඩුව කරෙහි බලපවත්වන තත්ත්වයක්. ඒකේ කාරණා විශාල ප්‍රමාණයක් තියෙන අතරේ අපි දකිනවා එකක් තමයි සමාජ සාධාරණත්වය, ඒ වගේම ආර්ථික යුක්තිය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් එක්තරා පැහැදිලි ජනතා අභිලාෂයක් අපි හිතනවා මේ මොහොතේ තියෙනවා කියලා. අන්න ඒ කාරණේ මේ අපි කියන යෝජනාව නිශ්චිතවම අදාළ වෙනවා. මොකද සමාජ සාධාරණත්වය පිළිබඳ විශේෂ බලාපොරොත්තුවක් මේ වෙලාවේ තියෙනවා. මේ પરම්පරා ගානකට පස්සේ එහෙම නැත්නම් අපි අද්දුටු සීලුම ආණ්ඩුකරණයන්ට පස්සේ වත්මන් ආණ්ඩුව, වත්මන් පාලනය සම්බන්ධයෙන් විශේෂයෙන් ජනාධිපතිවරණය මේ කරේ වෙච්ච
රටට ඕනේ තීරණ ගන්න අපේ මිනිස්සු ඉන්නම ඕනේ. ගෑස් සිලින්ඩරේ අංක 6න් විශේෂත්වයක් අපි බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මෙතනදී එක්තරා ආකාරයකට 80-89 වකවානුව 80-89 වකවානුව ඍජුවම මර්ධණයට 83 දී තහනමට ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාරය තමයි ජනතාවෙන් පෙරම. එතකොට වෘත්ති සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, ශිෂ්‍ය සංගම් වගේම දේශපාලන පක්ෂයක් හැටියට තහනමට ලක් වුණා විතරක් නෙවෙයි මර්ධණයට ලක් වුණා. ඒ වගේම 79 ගෙනාපු ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ දසදහස් ගණන් දකුණේ තරුණයන්, ඒ වගේම දේශපාලන ක්‍රියාදරයින්, වෙනත් ක්‍රියාදරයින්, වාමාංශිකයින්, උරුසමිති නායකයින් බොහෝ දෙනෙක් මර්ධන ලක් වෙච්ච අත්දැකීමක් තියෙනවා. ඒ ව්‍යාපාරයේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ දැනටත් නායකයා තමයි අද දවසේ ජනාධිපති හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා අපි හිතනවා එවැනි මර්ධන ලක් වෙච්ච රාජ්‍ය ත්‍රස්තවාදී ගොදුරබ්බාට පත් වෙච්ච ව්‍යාපාරයක නායකයෙක් ජනාධිපතිවරයා වීම විසිනුත් අපි හිතනවා මෙතෙන්දී විශේෂ වගකීමක් පැවරලා තිනවා සහ විශේෂ අවස්ථාවක් ඇවිල්ලා තිනවා මේ පිළිබඳ සාධාරණයක් යුක්ති ඉටු කිරීම සඳහා මැදිහත් වීමට. ඒ හින්දා දැන් අපි හිතනවා එක පැත්තකින් මේ ඇවිල්ලා තියෙන ජනතා අභිලාෂය නැත්නම් ජනතා බලාපොරොත්තුව, ජනතාවගේ අවශ්‍යතාවය කොහොමද මේ සමාජ සාධාරණත්වයෙන් වෙනුවෙන් වැඩ කරන්න කියන එක, අන්න ඒ එතනදී අපි හිතනවා එකක් 80-89 කාලයට අදාළව. මොකද දැන් මේ එළඹිලා තියෙන නොවැම්බරේ, ඒ වගේම නොවැම්බර් 13 බිරු සමරු මතකය, ඒ මතකයේදී අපි කවුරුත් ඒ පිළිබඳ කතා කරනවා, සාකච්ඡා කරනවා, විවිධ සමරු වැඩසටහන් පවත්වනවා. මේකට සමගාමී අපි හිතනවා මේ යෝජනාව විශේෂයෙන් රෝහණ විජේවීර සහෝදරයා, පක්ෂ නිර්මාතෘරය, වගේම ඒ වෙලාවේ පක්ෂයේ ලේකම් ධුරේ දරපු උපතිස්ස ගමනායක සහෝදරයා, ඒ වගේම ශාන්ත බණ්ඩාර සහෝදරයා, HB හේරස් සහෝදරයා, මේ විදියට සමන් PCT ප්‍රාන්ත සහෝදරයා, මේ වගේ 60,000කට ආසන්න ප්‍රමාණයක් අපේ අතරින් නායකයන් වගේම විවිධ ක්‍රියාදරයින් මරුමුවටපත් වුණා. අපි ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට වීම පිළිබඳව දැන් එක්තරා ආකාරයකින් 1994 චන්ද්‍රික කුමාරතුංග බලයටපත් වෙනකොට වසර 17ක මිනිමරු පාලනයට එරෙහිව කියලා තමයි, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් කරගත්තු සටන් පාඩයක් තමයි ඒ වෙලාවෙත් තිබුණේ. එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඉෂ්ට කරනවා, සාමය ගොඩනගනවා කියන කතාව දිගටම තිබුණා. නමුත් ඒ කිසිම දෙයක් මේ කිසිදු පාලන තන්ත්‍රයකින් අපිට බලාපොරොත්තු වෙන්න බැරුණා. ඒ වෙනුවට දිගින් දිගට මර්ධන නීති කැඳවන, ත්‍රස්තවාදී වැළැක්වීම පනත ක්‍රියාවට නගන දේශපාලන තත්ත්වයක් තමයි ආවේ මේ අවසන් රනිල් වික්‍රමසිංහගේ පාලනය දක්වාම ආවේ. නැවත වටේකින් ත්‍රස්තවාදී වැළැක්වීම පනත හා සමාන පනත්, සමාජ මාධ්‍ය ජාලා පනත, ඒවිනි පනත් තරහා මේ තවදුරටත් වෙනත් ආකාරයකින් මර්ධනය ශක්තිමත් කරන එකක් තමයි අපි දැක්කේ. ඒ ඇරෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ශක්තිමත් කරන දිශාවකට මේ මුළුමහත් කාල සීමාවෙම ලංකාවේ දේශපාලනය ඉස්සරහට ගේන්න සමාජය අසමත් වුණා, පාලකයන් අසමත් වුණා. ඒ වෙනුවට මර්ධනය කැඳවන තත්ත්වයක් තමයි දිගට දැක්කේ. අපි දැක්ක හොඳටම අරගලේ වෙලාවේ තරගලෙන් පස්සේ කෙලින්ම ඍජුවම පාවිච්චි කරන පටන් ගත්තේ ත්‍රස්තවාදී වැළැක්වීම පනත. ඒ පනතයට තමයි වසන්ත මුදුල්ගේ වගේ සහෝදරුංග තරුණයන්ව මර්ධනය කරන්න ආණ්ඩුව පියවර ගත්තේ. ඒක දැන් දිගට නිකටම ආපු එකක්. ඒ නිසා අපි හිතනවා මේ මෙවැනි මර්ධන නීති සම්බන්ධයෙන් නැවත ඒවා වෙනස් කරන්න කොහොමද, ඒවා වහාම මේ 14 පත් වෙන ආණ්ඩුව හරහා නැවත ඉතාම කෙටි කාලයක් ඇතුළත ඒවා නීති අහෝසි කර දාන්න කොහොමද කියන වගේම මෙන්න මේ මරාදමපු මේ රාජ්‍ය ත්‍රස්තවාදීන් මරාදාපු දසදහස් ගණන් අය පිළිබඳ නැවත විමර්ශනයක්, සාධාරණ විමර්ශනයක්, යුක්ති ඉටු කිරීම සඳහා විමර්ශනයක් අත්‍යවශ්‍යලා තියෙනවා. ඒකට වඩා සුදුසු අවස්ථාවක් දශක ගානකට පස්සේ ලංකාවේ දේශපාලනය තුළ නිර්මාණය වෙලා තියෙනවා. අන්නේ ඒක ඉෂ්ට කිරීම සඳහා වෙච්ච අවස්ථාව බවට මේක පත් කරගත යුතුයි, ඒ මගහැර නොයුතු තත්ත්වයක් කියන එක අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේදීට බරපතල විදිහට අවධාරණය කරනවා. ඒ වගේම තමයි මේ කාරණත් එක්කම සම්බන්ධ අත්දැකීමක් තමයි එකම කාලයක විශේෂයෙන් 80 දශකයේ පටන් ගන්න ලංකාවේ ජාතික ප්‍රශ්න ඉතාම තීරණාත්මක තැනකට තල්ලු කරලා. ඒකදී අපි දැක්කා විශේෂයෙන් 79 ත්‍රස්තවාදී වැළැක්වීම පනත, ඒ වගේම 77න් පස්සේ JR ජයවර්ධන පාලනය උතුරේ ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රියාමාර්ග, ඒ වගේම කළු ජූලිය, ඊළඟට යාපනයේ පුස්තකාලය ගෙන තැබීම, මේ වගේ සිදුවීම් මාලාවක් කරා
ලංකාවේ ජාතික ප්‍රශ්නයේ තීරණාත්මක තැනකට කැඳවුණු ලැබුවා සහ මර්ධනයේ කැඳවුණු ලැබුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.